මනුෂ්‍ය ඝාතන දෙකක් ඇතුළු දිවයිනේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු තනමල්ලිල හේනක සැඟව සිටියදී අත්අඩංගුවට. මනුෂ්‍ය ඝාතනයක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු තනමල්ලිල නිකවැව දෙමෝදර වැව් ඉස්මත්තේ පිහිටි වගා භූමියක වාඩි ඇතුළු සැඟව සිටියදී අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තනමල්ලිල පොලිසිය විසින් ඊයේ පෙරවරුවේ ඉංගිරිය පොලිසියට බාර දී තිබේ. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ තනමල්ලිල නිකවැව දෙමෝදර ප්‍රදේශයේ පිහිටි වගා භූමියක තාවකාලිකව සැඟව සිටි උහපිටිගම ලුණහ අම්බලන්තොට පදිංචි 30 වර්ෂ විවාහක පුද්ගලයෙකි. සැකකරු 2022/12/14 වන දින තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග රත්නපුර නගරයේදී රියදුරෙකු සමග කුලී පදනම මත ලබාගත් කාර් රථයකින් කුලී ගමනක් යන මුවාවෙන් ඉංගිරිය ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී රියදුරාගේ කටට කඩදාසි ගුලියක් ඔබා නියනගින් යන රියදුරා ඝාතනය කර කාර් රථය පැහැරගෙන යාම හා මිදෙනිය පොලිස් වසම තුළ පුද්ගලයෙකු ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. සැකකරු පොලිසිය හා අධිකරණය මගහරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟව සිටිමින් අපරාධ රැසක් සිදු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුට එරෙහිව අම්බලන්තොට හා ඇඹිලිපිටිය පොලිස් ස්ථානවල ගංජා සම්බන්ධයෙන් නඩු කීපයක් හා තිස්සමහාරාම පොලිස් ස්ථානයේ රථවාහන නඩුවක් මෙන්ම හොංගම පොලිස් ස්ථානයේ විවිධ අපරාධ 12ක් සැකකරුට එරෙහිව ඇති බවයි. පොලිස්පතිවරයාගේ නියෝග පරිදි තනමල්ලිල පොලිස් වසම තුළ තාවකාලික පදිංචියේ සිටි පුද්ගලයන් සම්බන්ධ තොරතුරු රැස් කිරීමේ මෙම සැකකරු සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. සැකකරු සමග සැකකරුට නවාතැන් සපයමින් අපරාධකරුවෙකුට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ නිකවැව දෙමෝදරයේ පිහිටි ඉඩමේ හිමිකරුවන 65 වසරදී පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉංගිරිය පොලිසියට බාර දුන් අතර අපරාධකරුට සැඟව සිටීම හා ආධාර අනුබල දුන් පුද්ගලයා පැල්ලවයි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මොන්රාගල කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩගමසූරිය, සහකාර පොලිස් අධිකාරී උදේ කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තනමල්ලිල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක DMP බණ්ඩාර පොලිස් විශේෂ කාර්යාංශයේ උපපොලිස් පරීක්ෂක කරුණාරත්න, උපපොලිස් පරීක්ෂක මහගමගේ හා පොලිස් සැරයන් කුමාරරත්න යන නිලධාරීන් එක්ව වැටලීම් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.